මේ ආනේ අනික් ප්‍රශ්නේ මේ ආර්ය මාර්ගයේ වැඩි වෙන දා වීර්ය ඉන්ද්‍රිය වඩනාකාරය පහදලා දෙන්න කියලා. ඉතින් වීර්ය ඉන්ද්‍රිය වලන්න අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ දහම දැක්කහට පස්සේ සසරේ බය කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේකයි සතර අපාගත වෙන මග. මේක තමයි දුකට හේතු වෙන ක්‍රමවේදය කියලා දැක්කහට පස්සේ කාටද හිතෙන්නේ තවත් ඒකේ ඉන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් අපාගත වෙන්නේ වෙන්නේ මෙන්න මෙහෙම කියලා තේරුම් ගත්තා නම්, යාට ඥානීය වැටෙන්න පටන් ගත්තා නම්, තව දුරටත් අපහාගත වුණාට කමක් නැහැ මං ඊ කියනවා කියලා අදහසක් එයිද? නැත්නම් කොහොම හරි මම මේ අපහාගත වෙන සත්‍යයෙන් වල් මිදෙන්න ඕන කියලා අදහසක් එනවාද? අන්න කල්පනා කරලා බලන්න ඕනේ. ඒතොර ඒකාන්තයෙන් ඔහුට ඥානියෙම එනවා තීරණය. මේ අපහාගත වෙන දුක්ඛිත සත්‍යයෙන් මං කෙසේ හෝ මිදිය යුතු. හරි භයානකයි. එන කොහොමද මිදෙන්නේ? අන්න ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මතුවෙනවා. මිදෙන්න නම් මේ අවිද්‍යා තෘණ්ණාවේ වැඩ පිළිලින් මිදෙන්න ඕනේ. අන්න දැන් අවශ්‍ය කාරණේ මතුවෙනවා. කාර්යය තරි කොහොමද ඒ කරගන්නේ? අන්න ඊළඟ අවස්ථාව මත වෙනවා. ඉතින් ඒතකොට දකින්න ඕනේ මෙන්න අනිත්‍යයි කියන්නේ මේකයි, දුක්ඛයි කියන්නේ මේකයි, අනාත්මයි කියන්නේ මේකයි කියලා. මෙන්න මේ ආකාරයෙන් නිතර බලහලා තේරුම් ගන්න. තේරුම් ගත්තාම අසාරත්වයේ දකින්න. අපි සාරයි කියලා හිතා ඉන්නේ අසාර දේවල් වලට. කොහොමද අසාර වෙන්නේ? හොඳයි හොඳයි කියලා පටන් ගන්න අවසාන වෙන්නේ මෙන්න මේ જાති අසුභ වැඩ වලින් කියලා. මෙන්න මේ જાති අසාර දුක් කරදර දීලායි කියලා දැක්කම පස්සේ යලි යලි සිහි කරලා බලන්න. මෙන්න මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව නැනම් පරිච්ඡේදෝපාදී සිහි කරලා බලනවා. සංකතයක හැටි බලන්න. මේ සකස් වෙච්ච එක හැටි, මේ සදාතනික වස්තු නෙමෙයි ලෝකේ හැදිලා තියෙන්නේ. මේවා තියෙන්නේ මොකද? කොච්චර ප්‍රියමනාපයි කියලා හිත බඳගන්න වස්තුවක් මේ ලෝකේ නැහැ. බැඳගෙන තියෙන්නේ මහා දුක් කරදර දෙන අසාර දේවල් වල. මෙන්න මෙහෙම බලන්න පුරුදු වෙන්න. අන්න මේක බලනකොට යථාර්ථයේ තේරෙන්න පටන් ගන්නවා. පරිහරණය නිදි නැහැ. එහෙනම් මෙන්න මෙහෙමයි මේක දුක වෙන්නේ. දුකට ඇදලා දමන්නේ මෙහෙමයි. මා භයානකයි. මේ ලෝක ආස්වාදයේ විතර මුලාටපත් කරන තේය තව නෑ නේද? එහෙනම් මම මොකෙන්ද අහක් වෙන්න ඕනි? මේ ආස්වාදින ඇති භයානක මරවුගලෙන් කොහොම හරි බේරිලා යන්න ඕනි. අන්න අදහස එනවා. ඔය අදහස එන මොහොත අපාසා නැගෙන්නේ විරිය සම්බොජ්ජංගේ. ඔතන සම්ම බොජ්ජංගයක්ම ඔතන තියෙනවා. විරිය විතරක් නෙමෙයි. සති සම්බොජ්ජංගෙන් තමයි මේ දහම් බලන්න පටන් ගත්තේ සී වුණේ. විචක්ෂණ නුවණින් ධර්මයේ සී කිරීමෙන් තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ ඔතන වැළුණේ. ඒකත් වැළිනව ඔතන. එතන විරිය සම්බොජ්ජංගේ නිසා තමයි ඒ උත්සාහයේ වීර්ය කරන්න හිතුනේ නිවන් දැක ගන්න ඕනේ කොහොම හරි. පහු කරලා බෑ මේක ඉක්මන් කරන්න ඕනේ කියලා. එතකොට තමන්ට තේරෙනවා එකින් එකට එකින් එක අතහැරලා මිදිලා යනවා නිදහස වෙන හැටි. හරි සතුටුයි. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ ආසාදියන්ගේ මේ වහල් වැල වලින් මගේ මනස නිදහස් කරන්න පුළුවා වෙයි කියලා. දැන් ටික ටික නිදහස් වෙනවනේ. ගිය අවුරුද්දේ මගේ මනස මෙන්න මෙහෙම තත්වයක තිබුණේ. ඇලීමක් එනකොට මෙහෙමයි ඇලුනේ. ගැටෙන තත්වයක මගේ මනස මෙහෙමයි තිබුණේ. දැන් මේ ඇලීම් ගැටීම් කොච්චර මගින් අඩු වෙලා ගිහිල්ලාද? සතුටු වෙනවා. නිදහස් වෙනවා. මොකද වෙන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ වෙන්න මතක් වෙනකොට. පස්සාද්දී සැහැල්ලුව එනවා. පස්සාද්දී සම්බොජ්ජංගේ එනවා. ඔය හැම සම්බොජ්ජංගයක්ම ඉන්නේ හැටි. ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සාද්දී සම්බොජ්ජංගේ, මේ විරිය සම්බොජ්ජංගේ ඇවිදලා තමයි ඇවිදලා තියෙන විදිය. මේ සති, ධම්මවිචය, විරය, ප්‍රීති, පස්සාද්දී, මේ සමාධි, උපේක්ෂා එනවා එකින් එකට. ඉතින් ඒක රමුතුවේ කියන්නේ දැන් නැහැ. හැම එකක්ම වැඩෙන පටන් ගන්නවා. දැනගෙන හිටියල් නැතත් මේ ධම්මාගිරිය වැඩ කරනකොට. ඉතින් ඒ අමුතුවෙන් එකින් එකට වෙනේනම ඉන්ද්‍රිය මාර්ග වඩනවා කියලා එකක් නැහැ. මේ ධර්ම මාර්ගය වඩනකොට වැඩෙන්නේ මේ විදිහට මේ සියල්ල. තේරුම් ගන්න ඕනේ.